At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. වවුනියාව කොක්කෙළිය ගම්මානයේ ගම්බැසියන් හට එම ඉඩම් වලින් ඉවත්වන ලෙස කිසියම් කණ්ඩායමක් පැමිණ ඊයේ රාත්‍රියේ තර්ජනය කර තිබෙනවා. අනුතුරුව අදාළ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් එම ගම්වාසීන් විසින් වවුනියාව යාපනයේ ප්‍රධාන මාර්ගයේ කොක්කෙළිය ප්‍රදේශයේ නවහිර කරමින් ඊයේ රාත්‍රියේ විරෝධතාවයක නිරත වුණා. අනතුරුව එම ස්ථානයට පැමිණි වවුනියාව බණ්ඩාරම භාර නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් අදාළ පිරිසට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස දැනුම් දුන් අතර පසුව පිරිස එම ස්ථානයෙන් විසිර ගියා. මේ අතර අදාළ සිද්ධියට විරෝධය පළ කරමින් සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අද වවුනියාව නගරයේදී උතුරු රකින රට සුරකිත ජාතික බලවේගය සංවිධානය විසින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණා. එම අවස්ථාවට තවත් සංවිධාන කිහිපයක්ද එක්ව සිටියා. අනතුරුව විරෝධතාකරුවන් පාගමනින් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වුණා. උතුරු පළාතේ පිහිටුවා ඇති යුද හමුදා කඳවුරු ඉවත් නොකිරීම, උතුරු පළාතේ බෞද්ධ විහාරස්ථාන හා බුදු පිළිම ආරක්ෂා කිරීම, නැවත පදිංචි ගම්මානයන්ගේ ජනතාව වෙත ආරක්ෂාව ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඇතුළු සංදේශයක් මෙහිදී විරෝධතාකරුවන් විසින් වවුනියාව දිස්ත්‍රික් ලේකම් වෙත සංදේශයක් ලෙස බාර දෙනු ලැබුවා. ඒ එම සංදේශය ජනාධිපතිවරයාට යොමු කරන ලෙස ඉල්ලමින් ප්‍රකාශ කිසියම් අය කරනවා නම් ඊට පස්සේ යම් යම් ක්‍රියාමාර්ග යම් යම් කණ්ඩායම් ගන්නවා නම් ඒක මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවගේ සාමකාමී තත්ත්වයට යම් කිසි බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ හැම දිනාගෙම දැනට වවුනියාව දිස්ත්‍රික්කයේ ගොඩනැගිලා තියෙන මේ සාමකාමී තත්ත්වයට බාධාවක් වෙන අයුරින් කිසිදු කටයුත්තක් නොකරන ලෙස.